ලොව පුරා පැතිරයමින් පවතින මාරාන්තික COVID-19 වෛරසයේ අවධානම ශ්‍රී ලංකාවටද මේ වන විට එල්ල වී අවසන්. ඒ ඊයේ දින අදාළ වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලංකිකයා පිළිබඳ තොරතුරු තහවුරු වීමත් සමගයි. එසේම අදාළ පුද්ගලයාගේ පුත්‍රයාටද මෙම වෛරසය වැළඳී ඇති බවට තොරතුරු ප්‍රචාර වෙමින් පවතින බවත් එය මුළුමනින්ම අසත්‍ය බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. මේ හේතුවෙන් ජනතාව කිසිදු අනියතභියක් ඇති කරගත යුතු නොවන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා පවසන්නේ. එසේම පොලිස් මාධ්‍ය කොට්ටාශයේද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔහුගේ පවුලේ සමාජිකයින් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධීක්ෂණ යටතේ ඔවුන්ගේ නිවසේ සිටම නිරෝධායනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි. හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදන නිකුත් කරමින් පවසන්නේ. මේ අතර පසුගියදා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලෙකු හා සෝමාවතිය පුදබිමේ රැඳී සිටි තවත් පුද්ගලෙකු අදාළ වෛරසයේයි සැකපිට පොළොන්නරුව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අපකල විමසීමකදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා සඳහන් කළේ අදාළ පුද්ගලින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH උණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි. එසේම අද අලුයම ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව යන රටවල සිට පැමිණි ගුවන් මගින් 203 දෙනෙකුද මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත් කර යවා ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 126කට අධික සංඛ්‍යාවක් පුරා පැතිර ගොස් තිබෙන COVID-19 වෛරසයේ ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සියලු රටවල් හදිසි ක්‍රියාමාර්ග ගනිමින් වසංගත තත්ත්වය හැමේ කටයුතු කළ යුතු බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ. වෛරස් තත්ත්වය හේතුවෙන් පුද්ගලින් 4636 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 126,587 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ හුබේ පළාත කේන්ද්‍ර කර ගනිමින් පැතිර ගොස් ඇති අදාළ වෛරසින් මේ වන විට දැඩි බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි. එරටේ සමස්ත ආසාදිතින් 12,460 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 827ක්. පවතින තත්ත්වය හමුවේ දැඩි පියවර ක්‍රියාත්මක කරමින් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ අලවිසල් හා ෆාමසි හැර සියලුම වෙළඳසැල් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර ඉරානයටද වෛරසය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 354ක්. එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 9,000ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමරිකාවේද වෛරස් තත්ත්වය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය හැර යුරෝපාය රටවල සිට අමරිකාවට ඇතුල් වීම මාසික කාලයකට අත්තිටු වීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මේ අතර සෞදි අරාබියේද රටවල් කිහිපයක් සඳහා ගුවන් ගමන් අත්තිටු වීමට තීරණය කර තිබෙනවා. මේ අතර අමරිකාවේ සුප්‍රසිද්ධ සිනමා නළුවෙක් වන ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ වන රීටා විල්සන්ටද අදාළ වෛරසයේ වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.